හරි එනිසා හොඳින් හඳුන් දෙන්න පාඩම අපේ බැංකු සැසඳුම් බැංකු සැසඳුම් රයිට් අහගන්න දැන් දැන් හොඳට අහගන්න ඔයාලා දන්නවා ව්‍යාපාරිකයන්ට වඩා වැදගත් මොන ගිණුම මොකද්ද කියලා මොකද්ද ව්‍යාපාරිකයන්ට වඩා වැදගත් වෙන බැංකු ගිණුම මොකක්ද පාඩම කියන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට වඩා ඈ ජංගම ඊම ජංගම ගිණුම බැංකුක ගිණුම් තැන්පත් ගිණුම් වර්ග තුනක් තියෙනවා බැංකුක තැන්පත් ගිණුම් වර්ග තුනක් තියෙනවා ඒ තමයි සාමාන්‍ය ඉතිරි කිරීමේ තැන්පත් ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම එහෙම නැත්නම් තියෙනවා ස්ථාවර තැන්පත් අනිත් ගිණුම් වර්ගය තමයි ජංගම ගිණුම බැංකුවක පවතින තැන්පත් ගිණුම් වර්ග තුන තමයි මේ ඔය තුන තමයි තියෙන්නේ ඕනෑම බැංකුවක මේ ගිණුම් වර්ග දෙක දක්නට ලැබෙනවා ඕනෑම බැංකුවක හැබැයි හැම බැංකුවකම මේ ගිණුම දක්නට ලැබෙන්නේ නැහැ ඒක මම ඔයාලට පැහැදිලි කළා මේ ගිණුම් වර්ග තුනම තියෙන බැංකුව තමයි හොඳට තේරුම් ගන්න මේ ගිණුම් වර්ග තුනම තියෙන බැංකුව තමයි අපි හඳුන්වන්නේ වාණිජ බැංකුවක් කියලා. ඒ කියන්නේ මේ 1 2 කියන ගිණුම් වර්ග දෙක පමණක් තියෙන බැංකුව වාණිජ බැංකුව වෙන්නේ නැහැ. දැන් ඉතිරි කිරීමේ බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වාණිජ බැංකුවක් නෙමෙයි. හේතුව ඒකේ තියෙන ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් වර්ග දෙක පමණයි. බැ ලංකා බැංකුව මහජන බැංකුව හැඩන් නැසනල් බැංකුව කොමර්ෂල් බැංකුව වගේ ඒ වගේ බැංකු තමයි වාණිජ බැංකු වෙලා තියෙන්නේ මොකද ඒගොල්ලෝ අහ මේ කිනුම් වර්ග තුනම තියෙනවා ඒක මම ගන්න පළවෙනි පාඩමේදී කියලා දුන්නා වාණිජ බැංකුව අනිත් පැන් පින් කරගන්න වෙන කිසිම පදනමක් නැහැ යම් කිසි බැංකුවක මේ කිනුම් වර්ග තුනම තියෙනවා අන්‍ය වාණිජ බැංකුව ඒක තමයි පදනම එතකොට අපි දැන් අපි ව්‍යාපාරිය කියලා නේද ව්‍යාපාරිකයන්ට වඩාත්ම වැදගත් වෙන කිණුම් වර්ගය තමයි මේ ජංගම කිණුම කියන්නේ. ඉතිරි කිණුම් තැන්පත් කිණුම හා ස්ථාවර තැන්පත් කිණුම කියන දේවල් අපි සාමාන්‍ය අපි අපේ මුදල් ආරක්ෂා කරගන්න ආදායමක් ලබන තැන්පත් වෙන කිණුම් වර්ග දෙකක්. මොකද මේ කිණුම් වර්ග දෙකෙම පොලිය ලැබෙනවා. මේ කිණුම් වර්ග දෙකෙම පොලිය ලැබෙනවා. හැබැයි ජංගම කිණුම වල කවදාකවත් පොලිය ලැබෙන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගත්තා. මේකට දැල් පාස්පෝර්ට් එකක් ලැබෙන්නේත් නැහැ. ඒකත් අපි ඉගෙන ගත්තා. ජංගම කිණුම තියෙන විශේෂත්වය වෙන්නේ චෙක් පොතක් ලැබෙනවා චෙක් වලින් ගණන් කරන්න පුළුවන් ඒක වාසි අවස්ථාවේ අම්මත්තම් කී ඉගෙන ගන්න මොකද මේ පාඩම ඉදිරියේ තියෙන එක මම කියන්නේ එක වෙලාවකම් තියෙනවා හරි දැන් අපිට බැංකු සෙෂන් වලට එන්න අවශ්‍යතාවය තමයි මම පටන් ගන්න හදන්නේ කියලා දෙන්න හදන්නේ එතකොට ජංගම කිරීමට අදාළව පාස් පොතක් නොලැබෙන නිසා පාස් පොතක් නැහැ නේ මම කරන ගණදිනු සතහන් වෙලා මට බලා ගන්න පොතක් නැහැ දැන් ඉතිරි කිරීමේ tempo පොතක් මට තියෙනවා පාස් පොතක් තියෙනවා ඔයාලා ගෙදර බැංකු පොතක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ආරම්භ කරලා තියෙන ඉතිරි කිරීමේ tempo දිනනවා ඒ මොකද ඉතිරි කිරීමේ tempo දිනන විතරමයි පාස් පොතක් බැංකු පොතක් හම්බ වෙන්නේ එතකොට මම කරන ගණිතුන පොතේ සටහන් වෙනවා මම ATM machine එකෙන් ගණිතුන කළොත් මට පොත අප්ඩේට් කරගන්න බැංකුවට ගිහින් අප්ඩේට් කරගන්න සියලු දින වකවානුවත් එක්ක මම දාපු සල්ලි tempo කරලා ඔක්කොම එක වැටෙනවා උඩ බලා ගන්න පුළුවන් දැන් බැංකු පොතේ ගියත් නේද ඔක්කොම බලා ගන්න පුළුවන් ඒ ජංගම කිරීමට අදාළ පාස් පොත නැති නිසා අපි දන්නේ නැහැ අපි කරන ගණිතුන බැංකුව ගිහින් ගත කරනවා මාත්‍රි කිණුම් ගත කරන්නේ නේ නම පාස්පතක් නැහැ. ඒ නිසා ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ජංගම කිණුමත් එක කරන ගණිත කිණුම් ගත කරන්න තමයි එයා බැංකු කිණුම පිළියෙල කළේ. දැන් අපි බැංකු කිණුම කතා කරලා ඉවරයි. හරි? බැංකු කිණුම පිළියෙල කළේ ජංගම කිණුමත් එක කරන ගණිත කිණුම් ගත කිරීම. එතකොට බැංකුව මොකද කරන්නේ? එයාත් මංගිනියෙන් කිණුමක් පියා ගන්න. නැත්තම් බැහැ. මොකද එයා එයාට තියෙන්නේ මංගිනිය බැංකුවේ හැම ගණිතනු කල්ලේ කිණුම් වෙන වෙනම කිණුම් පවතිනවා. මොකද එක එක්කෙනාගේ ගිණුම් ශේෂ වෙනස්නේ පැහැදිලිුම යාළුවා මිනිහ වෙනම ගිණුමක් තියෙන නැත්තම් මොකද සල්ලි ආපහු දෙන්නේ ඒව කරන්න බැහැනේ හරිද පොලිය දෙන්නේ කොහොමද අනිවාර්යයෙන්ම වෙනම ගිණුමක් තියෙනවා එතකොට මමත් මගේ ජංගම නිරදාල කරන ගණිතන ගිණුම් ගත ගන්න බැංකු ගිණුම් පිළිවෙල කරනකොට මම ව්‍යාපාරේ නම් බැංකුවත් මගේ නමින් ගිණුමක් පිළිවෙල කරනවා මම බැංකුවේ නමින් බැංකු ගිණුම කියලා ගිණුමක් පිළිවෙල කරනවා බැංකුව මගේ නමින් ගිණුමක් තියාගන්නවා එහෙම තියාගෙන අපි කරන සටහන් මම කරන ගණිතේ මම බැංකු කිව්ව සටහන් කරනවා වගේම මගේ බැංකුවත් මගේ කිව්ව සටහන් කිරීම කරනවා. ඔහොම කරලා ඉවර වෙලා මාසයක් ඉවර වුණාට පස්සේ
නැත්තම් මාසෙකට පස්සේ නැත්තම් මාස 3කට සැරයක් මම කැමති කරමි. මට ඉල්ලා සිටින්න පුළුවන්. ඒක ඉවරනාට පස්සේ එහෙම ඉවරනාට පස්සේ මොකද කරන්නේ? බැංකුව එයා තිබුණු ගිණුමේ සාරාංශගත මුද්‍රිත පිටපත. එයාත් මංගෙන ගිණුමක් ලැබුවානේ. එයා මගේ ගිණුමට මොනවද හර කළේ? ඇහිනවත් දන්නේ නැහැ. මයි ගිණුමට හරබර කරපු දේවල්, මයි ගිණුමට හරබර කරපු දේවල් එයා සටහන් කළා මාසයක් ඉවරන පස්සේ නැත්තම් මාස 3ක් ඉවරන පස්සේ අපි කැමති පරිදි එයා මොකද කරන්නේ මට එවනවා එයා තිබු ගිරිමේ සාරාංශගත වාර්තාව කැපෑලින් සාරාංශගත වාර්තාව කැපෑලින් එනවා බැංකු ප්‍රකාශනය කියලා ඒක අපි කියන බැංකු ප්‍රකාශනය කියලා මං තිබු මගේ මං බැංකුවත් එක්ක කරපු ගණිතික සම්බන්ධයෙන් බැංකුවත් ගිරිමක සටහන් කිරීම කළා එයා තිබු ගිරිමේ සාරාංශගත වාර්තාව මම මාසයක් අවසන් වුණාට පස්සේ මාසිකව ත්‍රිමාසිකව වෙන කියලා මට කැමති පරිදි මාසයක් අවසන් වුණාට පස්සේ මට කැපෑලින් එවනවා එයා එවන්නේ එයා තිබු ගිරිමේ සාරාංශය එයා මොනවද හර කළේ මොනවද බැර කළේ අවසාන ගිරිමේ ශේෂය කොහොමද පැහැදිලිව මෙයා කරපු හැම සටහනක්ම දින වකවාන දාලා එයා කැපෑලින් මට එවනවා අන්න ඒකට මම කියනවා බැංකු ප්‍රකාශනය කියලා ඒකට මම කියනවා බැංකු ප්‍රකාශනය කියලා බැංකු ප්‍රකාශනය මෙන්න මේක මට තැපෑලෙන් එනවා හරිද මේක මම තැපෑලෙන් එනවා මේක එවන්න ඕනේ ඇයි මේක මට එවන්නේ පාස්පතක් නැහැ නේ බැංකුවට පාස්පතක් දෙන්නේ නැහැ බැංකුවට පාස්පතක් දෙන්නේ නැත්නම් මම කවුරු ගිනු මං කරපු ගණදෙනු හරියට බැංකු ගිනුම් ගත කළාද නැද්ද කියලා මට වෙන බලාගන්න ක්‍රමයක් නැහැ මං කරපු ගණදෙනු හරියට බැංකු ගිනුම් ගත කළාද නැද්ද කියලා මට බලාගන්න සිද්ධ වෙන්නේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ මාත් මේ ගිනුම් කබනවා එයත් ගිනුම් කබනවා මං හිතාගෙන හිටියර මේක තැම්පත් කළා කියලා ඇත්තටම මම දන්නේ නැහැ නේ ගිනුමට වැටුණද නැද්ද කියලා ඒක නිසා ඒක දැක ගන්න හම්බ වෙන්නේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ अनिवार्यूमेंगे මම බැංකු ගිරිම සටහන් මම රුපියල් 50ක චෙක් එකක් තැම්පත් කරනොත් බැංකුවේ මමත් මගේ බැංකු ගිරිමට දානවා. ඒ වගේම බැංකුවත් මගේ නමින් තියෙන ගිරිමට දා ගන්නවා නැත්නම් බැහැ. මම රුපියල් 20000ක චෙක් පතක් නිකුත් කළොත් මේ බාණ්ඩ ගැනීම සඳහා බාණ්ඩ ගැනීම සඳහා චෙක් පතක් නිකුත් කළොත් මම ඒක මගේ බැංකු ගිරිමේ බැලට සටහන් කරනවා. බැංකුවත් ඒ චෙක් පතේ ගෙවුවාම ඒක ගිනුම්ගත කිරීම කරනවා. එතකොට මම කරන හැම දෙයක්ම එයා ගිනුම්ගත කිරීම කරනවා නම් මේ මගේ බැංකු ගිනුමම නම් බැංකුවක් තබාගෙන මගේ ගිනුම මෙතනක් තියෙන්නේ. හරි මාස ජනවාරි මාසෙක තුන ජනවාරි මාසෙ අවසන් වුණාට පස්සේ මට ඔන්න මුල් සතිය ඇතුළත පළවෙනි දින 10 ඇතුළත ජනවාරි මාසෙ අවසන් වුණාට පස්සේ මුල් සතිය ඇතුළත ඔන්න මට බැංකුවේ එවනවා බැංකු ප්‍රකාශනය. ඒ කියන්නේ අපි දුමු ජනවාරි 30 ගිනුම් වර්ෂය අවසන් වුණා පෙබරවාරි 8 වගේ වෙනකොට ඔන්න මට ලැබෙනවා තැපෑලින් බැංකු ප්‍රකාශනය. ඒක මාසෙ අවසන් වෙන්නේ බැංකු ප්‍රකාශනය එයා එවන්. එයා ගිනුම හදලා එවන්නේ ඒක අවසන් වෙන්නේ පෙ. ඒතර ජනවාරි 31 මගේ ජනවාරි මාස අවසන් වුණාට පස්සේ තැපෑලින් වෙනකොට කොහොමද සතියක් දින 10 වගේ යනවා. ඔන්න මට බැංකු ප්‍රකාශනය එනවා. දැන් මට කියන්න ජනවාරි මාසෙ අවසානයේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ ඒ බැංකු ප්‍රකාශනයේ ගිනුම ශේෂය අපිටම 43000ක් තිබ්බකේ. right ඔයා මොකද කියන්නේ මේ බැංකු ප්‍රකාශනයේ මේ 40 අනිවාර්යෙන් අපි මගේ බැංකු ගිණුම නම් මෙතන තියෙන්නේ මමත් බැංකු ගිණුමක් ගහලා මෙතන ව්‍යාපාරය ඇතුලේ බැංකු ගිණුමක් ගහලා ගිණුම් ගත කිරීම කරනවා නම් මම කරන ගනුදෙනුම නම් බැංකුවත් මේ ගිණුම් ගත කළ බැංකු ප්‍රකාශන වශයෙන් එව්වේ එයා තමයි මගේ ගිණුමේ සාරාංශගත වාර්තාව නම් ඇත්තටම මේ බැංකු ප්‍රකාශනයේ මේ ශේෂයට මේ ශේෂයයි මගේ බැංකු ගිණුමේ ශේෂය ගැන වර මොකක්ද කියන පුළුවන් කම තියෙනවා සමාන වෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕනේ මොකද මම කරපු හැම ගණදෙනුවක්ම එයා ගිණුම්ගත කළා නම් එයා කරන හැමදේම මම ගිණුම්ගත කළා කියනවා නම් මේක මගේ බැංකු ගිණුම නම් අනිවාර්යෙන්ම මම දන්නවා මම කොච්චරක් තැන්පත් කළාද මම දන්නවා මම කොච්චරක් චෙක්පත් නිකුත් කළාද මමත් මේ සටහන් කළා මම පාස්වර්ඩ් නැන්නේ එයාත් මේ සටහන් කළා එයා කරපු සටහන මට එවනවා චෙක් කරගන්න හරිද කියලා ඒක එවන්නේ බෑ ඒක තමයි බැංකු ප්‍රකාශනය අන්න ඒක ආවට පස්සේ මම මාස අවසානයේ මේක චෙක් කරලා පස්සේ
අපි දෙදෙනාම දෙදෙනා කියන්නේ මමයි බැංකුව කියන්නේ අපි දෙදෙනාම හරියට මේ ගණන් දෙක ගිණුම් ගත කිරීම කරා නම් අනිවාර්යයෙන් මාසික අවසානයේ බැංකු ප්‍රකාශනයේ ශේෂිත මගේ බැංකුවේ මේ ශේෂය සමාන විය යුතුයි. සමාන විය යුතුයි. නමුත් ගැටලුව තියෙන්නේ යම් යම් ප්‍රායෝගික හේතු මත එහෙම වෙන්නේ නැහැ. අන්න සමාන වෙන්නේ නැත්නම් තමයි අපිට බැංකු සැසුම් පත්‍රයක් හදන්න වෙන්නේ. ඇයි සමාන වෙන්නේ නැත්තේ? මොකක්ද ඒකට බලපාන හේතු අපි හොයලා බලලා අපි සසඳනවා ඒක. සංසන්දනය කරලා බලනවා සමාන කරගන්න. සමහර විට අපි දෙදෙනාගේ ශේෂයන් සමාන නොවෙනවා නම් ඒකේ බලපාන කාරණා දෙකක් තියෙනවා. මම කරපු යමක්, මම ගිණුම් ගත කරපු යමක් එයාට කරන්න දෙන්න විලයි. හරි සමානුනේ නැත්නම් එයා කියන්නේ බැංකුව. එහෙම නැත්නම් එයා කරපු ගිණුම් ගත කරපු යමක් මට කරන්න දෙන්න විලයි. මම දැන් එයා කියලා කිව්වේ බැංකුව. එතකොට ඕකනේ බලපාන හේතු මම කරන හැමදේම බැංකුවක් ගිණුම් ගත කිරීම කළා නම් බැංකුවක ඉන්න හැමදේම මමත් ගිණුම් ගත කිරීම කළා නම් අනිවාර්යෙන් මාසයක් අවසානයේ අපි දෙදෙනාගේ ශේෂය සමාන විය යුතුයි. ඒක දැක බලා ගන්න පුළුවන් මාසී වෙන්න බැංකු දෙපාර්තමේන්තුවෙන් කැටලින් ආවට පස්සේ මයි ගිණුමත් මම බැලන්ස් කරලා තියෙන ශේෂ දෙක සංසන්දනය කළ බැරිලෙ. බැරිලාකත් එහෙම සමාන වෙන්නේ නැත්නම් කාරණා දෙකක් බලපාලා තියෙනවා. මම කරපු හැමදේම එයාට කරන්න බැරි වෙනවා. මොනවා හරි එකක් හරි මගේ හැරිලා. නැත්නම් බැංකුව ගිණුම් ගත කරපු දෙයක් මට කරන්න බැරි වෙනවා. මොනවා හරි මගේ හැරිලා. අන්න එතකොට අපි දෙදෙනා අසමාන වෙනවා. ඉනේ යම් යම් ප්‍රායෝගික හේතු මත අපි දෙදෙනාගේ ශේෂය අසමාන විය හැකියි. අන්න එහෙම අසමානතාවයක් ඇති වුණොත් ඒ අසමානතාවයට බලපෑ හේතු හොයලා බලලා මේ ඒ හේතු ටික ගැලපුවාට පස්සේ අපි දෙදෙනායි කාටවත් ගැලපුවාට පස්සෙත් අපි දෙදෙනා සමාන වෙනවා කියලා බලන එක තමයි පෙන්සෙස්සුන් පත්‍රයෙන් කරන අනිවාර්යම අපි දෙදෙනා සමාන වෙන්නේ. මට කරන්න බැරි මං කරපු යමක් බැංකුවට කරන්න බැරිුණා නම් අන්න මම හොයා ගන්නවා මං වේදේ ගිනුම් ගත කළා. එයාට කරන්න බැරි වෙලා. ඒකයි අපි දෙන්නේ අසමානලා තියෙන්නේ. දැන් මං බලනවා මං කරු දෙය එයක් කළා නම් මේ සමානතාවය එනවද කියලා. අන්න ඒක කරන්නේ බෙන්සස්නි මගේ. එහෙම කළා බලලා ඒ සමානතාවය එනවා නම් අපි දන්නවා හරි අපි දෙන්න අතර වෙන වරදක් නැහැ. එයා ඒක පහු වෙලා කරගනින්. එයාට කරන්න බැරි වෙන්නේ හේතුවක් ආවෙදිද කියලා. මම දැන් පැහැදිලි කරන්නේ. අන්න ඒක තමයි අපි බෙන්සස්නි මගින් කරන්නේ. එහෙනම් අපි බලමු මොන වගේ කාරණා මතද අපි දෙදෙනාගේ ගිණුම්වල ශේෂ අසමාන විය හැක්කේ කියලා. හරි මම උදාහරණයක් කියන්නම්කො. අපි හිතමු හරි මම බලමු අපි හිතමු මෙහෙම එකක් මම මේ ජනවාරි මාසෙක හිතමු ජනවාරි මාසේ 1/15 රුපියල් 50,000ක චෙක් පතක් නිකුත් කළා. සිරිමල්ගෙන් බාන්න මිලදී ගත්තා. ඒ 50,000ක චෙක් පතක් නිකුත් කර සිරිමල්ගෙන් බාන්න මිලදී ගත්තා. right සිරිමල්ගෙන් බාන්න මිලදී ගත්තා කියලා කිව්වට දැන් මෙතන නම දුන්නාට මේක ණය ගම දෙන්නවද? නෑ. ඔබ නමුත් මං කියලා දුන්නනේ පුද්ගලගේ නමක් තුනත් එක ණය ගම දෙන්නවා කියලා. හැබැයි මෙතෙන්දී ඒක ණය ගන්න දෙනක් වෙන්නේ නැහැ කියන තේරුම ඇයි සිනමාකින් නම දුන්නේ? චෙක් පතකින් ගන්න දෙනවා කළාට පස්සේ ඒ චෙක් පත ලැබුණේ කාගින්ද කාර්ය නිකුත් කළේ කියලා පැහැදිලිව කියන්න ඕනේ. හේතුව ඒක චෙක් එක අගන්නොත් එන කාමි චෙක් එකද අගන්නේ කියලා හඳුනා ගන්න ඕන නිසා. ඒක නිසා මම සිනමාල් කතාව නොකිය ණය හිමියන්ගෙන් කියලා කියන්න පුළුවන්. ණය හිමියා නෙමෙයි. බාන්න නිදි ගත්තා කියලා කියන්න පුළුවන් චෙක් පතකින් නිකුත් වෙනවා කියලා. බැල්ලාක මේ චෙක් පත අගන්නොත් එන ණය හිමියන් බවට පත් වෙනවා. ඒක නිසා තමයි මම මෙතන සිනමාල්ගෙන් කියලා කිව්වේ. නැත්තම් එකම 50,000ක චෙක් පතක් නිකුත් කරලා බාන්න මිනිදී ගත්තා. ණයද නෙමෙයි ගත්තේ. නමුත් මම ගොන් නිකන් දැනගන්න දුන්න කිව්වා. මංච් බිස්කට් සමාගමෙන්ද ගත්තේ, ඇංක සමාගමෙන්ද, සිරිමාගේ දෙක නිකන් දැනගන්න කිව්වේ. මේක ණය ගන්න දෙනවක් නෙමෙයි. මොකද 50,000 චෙක් පතක් දුන්නා. මම ණයද ගන්න දෙනු කරේ නෑ. රයිට්. මම මේක ගිණුම් ගත කරනවා 1/15. අනිවාර්යෙන් මම මේක බැංකු ගිණුම් බැර කළ ගණන් ගිණුම් හරතන් ජනවාරි 15. මට කියන්න පුළුවන් ද ඕගොල්ලෝ? මට එවන්න පුළුවන් උත්තරේ බැංකුව මගේ බැංකුව මගේ ගිණුමට දෙක කවදාවත් දාන්නේ. මට එවන්න පුළුවන් උත්තරේ කියන්නේ නැතුව. ඔයා නිකන් කල්පනා කරලා. බැංකුව කවදා මේ චෙක් පත මගේ ගිණුමට දාන්නේ? අරකානකල හිතන්න ඕනේ කියලා මම කිව්වා ඔයාලට. එක්කෙනෙක් කියවලා තියෙන 1/16 කියලා, තව එක්කෙනෙක් 1/22. මම බැංකු ගිණුම් පාලමේදී ඔයාලට යම් අදහසක් උගුරේ එන්න ඕයි. තව එක්කෙනෙක් 1/15, 1/30, 1/5.
මම 1:15 මේක නිකුත් කළ බව ඇත්ත. ඕනේ කිව්වනේ. මේක දැන් මේ චෙක් එක දැන් තියෙන්නේ සිරිමල් ගියට. බැංකු මගේ බැංකු ගිණුම් ගත කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ සර්කාන් කුලවා හිතන්නද? දැන් මම චෙක් පත ඔයාට දුන්න ඔයා තමයි සිරිමල්. 50 චෙක් පත දැන් ඔයාලා දුන්නා. ඔයාලා දුන්න දවස් මම ගිණුම් ගත කරන්න ඕනේ නේ. මම ඒක දැන් ගිණුම් පාඩම් කරද්ද කියලා දුන්නා. බැංකු දිව්‍යඥානේ නැහනේ මම දැන් චෙක් එක නිකුත් කළා මෙයා දැන් මේකට අනිවාර්යෙන් මේක ගෙවින්න නැත එහෙම බැංකුව මේක 1:15 ගිණුම් ගත කරන්න කොහමද එහෙම කරන්නේ කොහමද කවද හරි බැංකුව ගිණුම් 1:15 හරි පෙබරවාරි මාසේ හරි මාර්තු මාසේ හරි කවද හරි කමන්නේ එක දෙයයි වෙන්න ඕනේ බැංකුව මේ ගිණුමට දාන්න නම් ඒ දිනේ තීරණය වෙන්නේ ඒ කාරණාව මත නේතු අපිට කියන්න බෑ 1:16 පළවෙනිදා මුල් සති දෙක ඇතුළත ඒවා කියන්න බෑ ඒවා නෙමෙයි උත්තර ඉවෙන් මේ උත්තර එක මේක කාරණාවක් කිවි හැකියි අර කීප දෙනෙක් කියලා තිබ්බා කවද හරි බැංකුව මේක ගිණුම් ගත කරන්නේ සිරිමල් මේක අරගෙන බැංකුවට ගිය දවසට නේද කොහමද සිරිමල්ගේ අතේ නම් තවමත් චෙක් එක තියෙන්නේ චෙක් පතක වළංගු කාලේ මාස 3යි නං සමහර චෙක් පත වළංගු කාලේ මාස 6යි මාසෙයි මාස 3යි එහෙම වළංගු කාලය තියෙනවා එහෙම නම් සිරිමල්ට මුදල් හදිස්සිය නැත්නම් තාම සිරිමල්ගේ පොත ඇස්සේ මේ 50000 චෙක් පත ඩයරිය ඇස්සේ සිරිමල්ට තියෙන මින්සරේ ඇයි පෙබරවාරි මාර්තු වෙනකොට හදිස්සියක් නැහැ යාර සල්ලි ඕන හැටි දින හදිස්සියක් නැහැ මේක සල්ලි කරගන්න ඒක නිසා යා මේක ළඟ තියන් ඉන්නවා නං කිසිම තාම ජනවාරි මාසේ මේක සල්ලි චෙක් පතට ගෙවීම් කරන්නෙත් නැහැ මගේ බැංකුවේ ජනවාරි මාස සල්ලි හෙල්ලවත් නැ දැන් මම මෙහෙම 50000 අඩු කළාට එයා 50000 තාම අඩු කළා නැහැ ඇයි චෙක් පත ආවේ නැහැ නේ ගෙවන්න දැන් ජනවාරි 31 දා යාළු දිනුම් බැලන්ස් කළාම මං ගිනුම් බැලන්ස් කළා මගේ ශේෂය 50000 න් අඩු වෙලා හැබැයි යාළු ශේෂය 50000 න් අඩු වෙලා නැහැ හේතුව ජනවාරි මාසේ ඕනෑම දවසක සිනමාල් මේ චෙක් පත බැංකුවට දාන්න ගිහින්නේ නැහැ එයා යාළු බැංකුවට දැම්මොත් මගේ බැංකින් සල්ලි අඩු වෙන්නේ මගේ බැංකුවට යන්න ඕනේ නැහැ නේ එයා යාළු බැංකුවට දැම්මම දවස් කීපයක් ඇතුළත මගේ බැංකෙන් සල්ලි අඩු කරලා යාළු බැංකුවට යවනවා එමයයි වෙන්නේ බැංකුව අතර මේ චෙක් පත කොහමාරු සිද්ධ වෙනවා හරි එතකොට ඒකද දවස් දෙකක් යනවා එතකොට බැංකු ගිණුම් ගත වීම සිද්ධ වෙනවා. ඉතින් කවුද සිරිමල් යන්නේ? සිරිමල් යනවා. එතකොට මොකද ජනවාරි 31 ක මං ගිණුම් බැලන්ස් කළාම මගේ රුපියල් 50000 අඩු වෙලා තියෙනවා. නමුත් බැංකුව තාම ගෙවල් නැහැ. බැංකුවේ ශේෂය මට දා 50000යි වැඩි. අපි දෙදෙනාම ශේෂය අසමාන වෙන හේතුවක් මේක. මං නිකුත් කළාට තාම බැංකුවට එක ගෙවන්න ඉදිරිපත් වෙලා නැහැ. ගෙවන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් අඩු වෙන දිනේ ඇහුවොත් කවද වෙන්නේ සිරිමල් මේ චෙක් පත බැංකුව ගත කරපු දවසට තමයි. මේක අඩුයි. එහෙනම් මේ වැරද නිසා අපිට දැන් ශේෂයෙන් අසමාන විය හැකි. මේක අපි හඳුනා ගන්නවා නිකුත් කළ නමුත් මේ වැරද අපි හඳුනා ගන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. නොවු චෙක්. මේක අපි නිකුත් කළා. හැබැයි තාම ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. චෙක් පත නිකුත් කළා. චෙක් පත නිකුත් කළාට ගෙවීම සඳහා තාම ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වරද නිසා මේ හේතුව නිසා අපි දෙදෙනාගේ ශේෂයන් සමාන නොවී තියෙන බුදු. හරි. එයා චෙක් පත කවදරි ඉදිරිපත් කරයි? මම මේක ලොකු වරදක් නෙමෙයි. මේ මාසෙට සමාන නොවුනට ලබන මාස චෙක් පත ඉදිරිපත් කරන ලබන මාස දවස් දෙදෙනාගේ ශේෂය සමාන වෙනවා. ඒකයි අපි බැංකුවසුමක් අතර තාවකාලිකව බලන්නේ ඒක පුගැත්තුවක් නෙමෙයි. මේ මාස ගියේ නැත්නම් අපි මේක සටහන් කරලා ඉදිරිපත් වුණා කියලා හිතලා බැංකුවේ සටහන් කරලා නැත්නම් අපි කල්පනා කරලා ගලප ගන්න සමානතාවය එයා නොකරපුදි මාත් නොකර ඉතින් අපිට සමානයි. අපි ඒක තමයි කරන්න හදන්නේ. එතකොට මේ මාසේ අසමාන වුණාට ලබන මාසෙ මේ චෙක් පත ගෙනාවු ගමන් අපි දෙදෙනාගේ ශේෂය ආයි සමාන වෙනවා. ගැටලුවක් නෑ. අපි ඒ නිසා තාවකාලිකව සැසඳුමක් මගින් බලනවා මේ කාරණාව වෙන නිසා අපි දෙදෙනා අසමාන වුණා නම් මේක අපි නොකර හිටියා නම් අපි දෙදෙනා සමාන වෙනවාද කියලා බලමු. මම මේක කරපු නිසා අසමානද? මම මේක නොකර හිටියා නම් එයාට සමාන වෙන්න තිබ්බා. බැංකුවට සමාන වෙන්න තිබුණා. අන්න ඒ කාරණාව මම බැංකු සැසඳුම් මගින් කරලා බලනවා. එතකොට මේක කාරණාව. ඊළඟට අපි කැම්පස් කරන චෙක් පත් තියෙනවා. මම කැම්පස් කරන අනුන්ගේ චෙක් පත්. මම කැම්පස් කරන අනුන්ගේ චෙක් පත්. එතකොට මම කැම්පස් කරන චෙක් පත් මතක තබා ගන්න. මම බැංකුවට ගිහිල්ලා චෙක් පතක් තැම්පත් කළොත් බැංකුව කවදාකවත් එදාම මගේ ගින්න සල්ලි දාන්නේ නැහැ. දාන්නේ නැහැනේ චෙක් පතක් කියන්නේ කඩදාසියක්. හැබැයි මම බැංකුවට ගිහිල්ලා රුපියල් 60000ක්
මම මුදලින් තැම්පත් කළොත් රුපියල් 60000ක් මම මුදලින් තැම්පත් කළොත් ඒ වලින් මම ගිරම සල්ලි දානේ මං දැන්නේ සල්ලි සල්ලි ඒ වලින් මම ගිරමට දානවා හැබැයි මම 12000ක චෙක් පතක් තැම්පත් කළා නම් ජනවාරි අපි තුන 28 ජනවාරි 28 මම 12000ක චෙක් පතක් තැම්පත් කළා නම් චෙක් පතක් තැම්පත් කළා නම් එදා මම ගිරම මේක වැටෙන්නේ නැහැ එහෙම කරන්න බෑනේ ඇයි බැරි මේ 12000ක චෙක් පත අනුන් ගෙනි මමවත් දන්නේ මේ චෙක් පත දුන්න එක ඉන්නේ සල්ලි తీනවද නැද්ද කියලා චෙක් පත කියන්නේ චෙක් පතෙන් කරලා දෙන එක හැබැයි ගිනි මේ සල්ලි නැති වෙන්න පුළුවන් වarde මම ඒක කියලා දුන්නා ගිනි මේ සල්ලි නැති වෙන්න පුළුවන් ඒ නිසා මේක 10000ක් ඇත්තටම හැබැයි මම මේක මුදලින් දැම්මම 10000ක් නේ 100ක් සල්ලි ඒ නිසා බය වෙන්නේ නැහැ ගිනි වල දාන්න පුළුවන් මේ 12000ක චෙක් පතක් ගිල බැංකුවේ බාර දුන්නු පරිදි එයාට අක්කල බැංකුව මේක සල්ලි කියලා ඉතින් ගිනි වල දාන්නේ නැහැ महाजन बैंको महाजन बैंक मगे ඒ බැංකුව අතර හුමාරු කර ගැනීම කරනවා හුමාරු කර ගැනීම කියලා කළා ඒ ගිණුම් වලින් සල්ලි තමන්ගේ මේ බැංකුව ලබා ගැනීම කරනවා එහෙම නෙවෙයි පුතේ ඒකට අපි කියනවා චෙක්පත් නිෂ්කාසනය කියලා ඒකට අපි කියන චෙක්පත් නිෂ්කාසනය කියලා චෙක්පත් නිෂ්කාසනය කරනවා එහෙම නැත්නම් ඒකට අපි කියන චෙක්පත් උපලබ්ධ වෙනවා කියලා උපලබ්ධ වීම කියලා එතකොට මේකට දවසක් පො දෙකක් යනවා එතකොට මාසෙ මැද මාසෙ මුලදී මේ කතාව සිද්ධ වෙන්නේ මාසෙ අවසානයේ අපි ජනවාරි 28 නැත්නම් ජනවාරි 29 තැම්පත් කරන චෙක් පත ජනවාරි 31 වෙන විටත් නිෂ්කාසනය කරලා නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ අනිත් බැංකුවත් එක්ක හුවමාරු කරලා ඒ බැංකුවේ සල්ලි අරගෙන නැග බැංකුවට ඇවිත් නැති වෙන්න පුළුවන් කියනකම් සල්ලි ගන්න බෑ යාට මේ 12000 සල්ලි ටික මහජන බැංකුවෙන් ඒ ගිණුමෙන් අඩු කරලා මගේ බැංකුවට එවනකම් මගේ බැංකුව ගිණුමට යව සල්ලි දාන්නේ අවදාකත් බැංකුවක් එහෙම සල්ලි දාන්නේ නැහැ දැම්මොත් අය අයින් කරගන්න කියන්නේ ගැටුමක් නෙවෙයි එතන පුරයි එහෙම කරන්න බෑ ඒක නිසා නිෂ්කාසනයට දවසක් පො දෙකක් යනවා දැන් නම් පැය 24 වෙනි චෙක්පත් නිෂ්කාසනය වෙනවා නමුත් අපි බැංකු සැසුම් පාඩම හදද්දී දවසක් දෙකක් යනවා කියලා තමයි හිතන්නේ දැන් තාක්ෂණය දිනුනේ එතකොට මොන වචනේ තමයි නිෂ්කාසනය චෙක්පත් නිෂ්කාසනය එතකොට මාසයේ අවසානයේ දාන චෙක්පත් තවමත් නිෂ්කාසනය නොවි පැවතිය හැකි එතකොට මම හිතන් ඉන්නවා මයි ගිනීමට සල්ලි වැඩි වුණා කියලා ඇයි මම බැංකුවේ දාපු ගමන් ජනවාරි 28 මම කෙනින්ම මගේ බැංකුවේ දින හරකනවා චෙක්පත් තැම්පත් කිරීම. අනිවාර්යෙන් හැපේම ගලානේ ඒ කියන දවසේ. හැබැයි බැංකුව ජනවාරි 28 මේක දාන්නේ නැහැ. බැංකුවේ මේ චෙක්පතේ සල්ලි ලැබෙන්නේ පෙබරවාරි පළවෙනිදා. එයා දාන්නේ පෙබරවාරි පළවෙනිදා. එතකොට ජනවාරි 30 ගිණුම් බැලන්ස් කළාම එයාගේ ගිණුම 12000ක් අඩුයි මගේ ගිණුම 12000ක් වැඩි. පැහැදිලිද මං කියන්නේ? එතකොට අපි දෙදෙනාගේ සේස සමාන වෙනවා. නමුත් ඒ ඕන වචනකින් දෙන්න පුළුවන්. උපලබ්ධ නෝ. එහෙම නැත්නම් කියනවා බැර නෝ. තැම්පත් කළ නමුත් බැර නෝ චෙක්. තැම්පත් කළ නමුත් නිෂ්කාසනය නෝ චෙක්. තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක්. සමාන වචන වයි ගන්න මොන වචන පාවිච්චි කරලා දෙයිද දැන්නේ වචන තුනම දැනගන්න ඕන. මේකේ තේරුම මම තැම්පත් කළාට තාම බැංකු මයිගින්න සල්ලි එකතු කරගෙන නැහැ කියන එක තමයි නිෂ්කාසනය උනේ නැහැ කියන්නේ. නිෂ්කාසනය වෙන්න කාලයක් යනවා දැන් වට තේරෙන්නේ මම ලැබි මගේ බැංකුවත් ලැබෙන්නේ වෙන බැංකුවක චෙක් පතක් නම් එයාට ඒ බැංකුවෙන්
ඒ ආයි ගිනුම් එක්කද විදුලි කෙනා ගිනිමින් සල්ලි ගන්න දවසක් කොහොමද එකක් ගැන ඒක තමයි නිෂ්කාසන. ඒක බැංකු අතරේ ගන්න දෙන හුමාරින් සිද්ධ වෙනවා. ඒක තමයි නිෂ්කාසන. ඒකට කාලයක් යනවා දවසක් හෝ දෙකක්. ඒක නිසා මාසයේ අවසාන වගේ tempat කරන චෙක් පත් වල මේ කා මේ දේ උද්ගත වෙන්න පුළුවන්. හරිනේ? tempat කරනවා නිෂ්කාසන නොවෙති. ඔන්න ප්‍රධානම කාරණා දෙක අපි දෙදෙනා අසමාන විය හැකියි. තවත් හේතු තියෙනවා. තවත් හේතු තියෙනවා. මම දැන් කාරණා දෙකක් දුන්නා. එකයි දෙකයි. අපි දෙදෙන අසමාන විතර තුන්වන කාරණාව තමයි ස්ථාවර නියෝග මත බැංකුවකල ගෙවීම. දැන් ඒක හොඳට අහගන්න මොකද්ද කියලා. ඔන්න තුන්වෙනි කාරණාව. ස්ථාවර නියෝග මත බැංකුවකල ගෙවීම නිසා අපි දෙදෙන විශේෂයෙන් අසමාන විය හැකියි. ඒ කියන්නේ මෙහෙම එකක්. ජංගම ගිණුම් හිමියෙකුට පුළුවන් විශේෂ වරප්‍රසාදයක් තමයි නැත්නම් තියෙන විශේෂ වාසියක් තමයි මේ ස්ථාවර නියෝග මත ගෙවීම කිරීම. ඒ කියන්නේ මම ජංගම ගිණුම් හිමියෙක් නම් මට ජංගම ගිණුමක් තියෙනවා නම් මම ව්‍යාපාරිකයෙක් මට ජංගම ගිණුමක් තියෙනවා නම් මගේ ජංගම ගිණුම තියෙන හෝමාගම ලංකා බැංකුවේ නම් තේරුම් ගන්න. මට පුළුවන් මගේ හෝමාගම ලංකා බැංකුවට ස්ථාවර නියෝගයක් දෙන්න. ස්ථාවර නියෝගය කියන්නේ වෙනස් නොවන නියෝගයක්. මම කියනකම් ඒකයි වෙනස් කරන්න බෑ. ඒකයි ස්ථාවර. මොන වගේ එකක්ද? හිතන්න මම වාහනේ ලීසින් කරලා අරගෙන තියෙනවා. වාහනේ අරගත්ත ලීසින් කරලා. ලීසින් වාරිකේ මම හැම මාසෙකම ගෙවන්න ඕනේ 20 වෙනිද. ලීසින් කරලා අරගෙන තියෙන්නේ මම අපි හිතමු HNB ලීසින්. නැත්නම් මොකක් හරි People's Leasing. ඔය ලීසින් කම්පැනි එක මම ලීසින් කරලා. ලංකා බැංකුවෙන් නෙමෙයි. හරිද? එතකොට මම ජනවාරි 20 දැන් සෝරි හැම මාසෙම 20 වෙනිදාට මම මගේ ලීසින් වාරිකය අක්කම 40000ක් කියලා. 40000ක් ගෙවන්න ඕනේ People's Leasing එකට. People's Leasing සමාගම. ඒකෙන් තමයි වාහනේ ලීස් කරලා අරගෙන තියෙන්නේ. එතකොට මම හැම මාසෙම 20 වෙනිදාට මේ ලීසින් වාරිකය 40000ක් People's Leasing සමාගමට ගෙවන්න ඕනේ. එතකොට මම මේක 40000 ගෙවන්න එක දවසක් හෝ දෙකක් ප්‍රමාදුනොත් අනිවාර්යයෙන්ම දඩ පොඩි ගෙවන්න සිද්ධ වෙනවා. හරි නමුත් මම ව්‍යාපාරිකයෙක්. මට වැඩ වැඩි. ඒ නිසා මම බිස්නස් කරනකොට මට සමහරවිට දින වකවාම අමතකලා ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න නම් මම මොකද කරන්නේ? මම මගේ ජංගම ගිණුම තියෙන ලංකා බැංකුවට, ඒ කියන්නේ BOC බැංකුවට මම දෙනවා ස්ථාවර නියෝගයක්. ලිඛිතව දෙනවා ස්ථාවර නියෝගයක් දීලා කියනවා මගේ බැංකුවට කියනවා ඔයා හැමදාම 20 වෙනිදාට මගේ ජංගම ගිණුමෙන් 40000ක් අරගෙන People's Leasing සමාගමට මේ ගිණුම් ලංකට යවන්න ඕනේ. මම නියමකින් දෙනවා. තේරුම් ගන්න මම කියන එක. හරිනේ ස්ථාවර නියෝගය. මගේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. මම වාහනේ ලීස් කළේ People's Leasing සමාගමෙන්. මාස 20 වෙනිදා මම වාරිකය ගෙවන්න ඕනේ නැත්නම් මට දඩ පොලිය කන්න වෙන දින පහ වෙච්ච ගමන් ප්‍රමාද පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මට කාර්ය බහුල නිසා මට දින අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මම මගේ ජංගම ගිරම දින ලංකා බැංකුවට ස්ථාවර නියෝගයක් දෙනවා කියලා හැම මාසක 20 වෙනිදාට මගේ ජංගම ගිරම රුපියල් 40000ක් ඉවත් කරගෙන People's Leasing සමාගමට මෙන්න මේ ලීසින් ගිරම අංකෙට යවන්න කියලා. එයා මොකද කරන්නේ? එයා අනිවාර්යෙන් 20 වෙනිදාට මගේ ගිණුමේ රුපියල් 40000ක් අරගෙන People's Leasing සමාගමේ මගේ ලීසින් ගිණුම අංගෙට තැන්පත් වීම කරනවා. යැවීම කරනවා. හරිද? ඕක තමයි ස්ථාවර නියෝග මත බැංකුවකල ගෙවීම කියන එක. මේ කාරණාව පැහැදිලි කරේ තාම ඇයි අපි වෙනස් වෙන්නේ කියලා තාම තේරුම් දුන්නේ නැහැ. හිතර හගන්න. ඔන්න ඒ ගෙවීම කරනවා. දැන් මේ නියෝගය දෙන්නේ කවුද? මම. මේ නියෝගය හරියට ඉෂ්ට කරනවා ලංකා බැංකුව. එයා මගේ ගිණුමේ සල්ලි තියෙනවා. ගිණුම සල්ලි නැත්නම් එයාට ඒක කරන්න දෙයක් නැහැ. ගිරිමේ සල්ලි තියෙනවා ගිරිමේ සල්ලි තිබ්බොත් එයා 40000 අඩු කරගෙන අර බැංකුවට යවන එක කරනවා මං කියන ඕනෙම තැනකට යවන එක යා කරනවා දැන් ස්ථාවර එතකොට හැම මාසෙම යා මේ දේ කරනවා නම් මතක තබා ගන්න මම ගිරුන් තබනකොට මම දන්නවා මම මෙහෙම නියෝගයක් බැංකුවට දුන්නා කියලා බැංකුව විශ්වෙන් දැන් මේක මේ තාක් ගෙවලක් තියෙනවා අවුරුදු ගාණක් ලීසින් එක අවුරුදු 5ක් අවුරුදු දෙකක් පුරාවට අකණ්ඩව බැංකු කිසිම ප්‍රමාදයක් නොකර මේ වාරිකය ගෙවලා තියෙනවා. ඒත් මම මේ මාසෙ ගිණුම් තබනකොට මම බැංකු මේක ගෙව්වා කියලා හිතාගෙන ලීසින් වාරිකේ මම මගේ බැංකුවෙන් බැර කරන්නේ නැහැ. කවදාකවත් මම ගිණුම් තබනකොට බැංකු මේක කරලා ඇති ඒ අනිවාර්යෙන් මේක කරනවා මට අවශ්‍ය සියක් විශ්වාසයි කියලා හිතලා ගිණුම් තබන්නේ.
ඒ විශ්වාසය නැතිකම නෙමෙයි. සාක්ෂිය අතට ලැබෙනකම් කවදාකවත් ගිණුම් වල කිසි දෙයක් තියන්නේ නැහැ. කරල ඇති මට යා සිටසියක් විශ්වාසයි. ගිය කිසිම දවසක මේක ප්‍රමාද කළේ නැහැ. කිසිම දවසක යා මේක නොකර ගියේ නැහැ. ඒ නිසා යා මේ මාසෙ අනිවාර්යයෙන්ම කරනවා කියලා හිතලා නම් මම එක ඉලක්කමක්වත් මයි ගිණුම් වලට දාන්නේ නැහැ. ඒක තමයි ගිණුම් වල ස්වභාවය. දාන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් දැන් මේ දීසින් වාර්ගයේ බැංකුව ගෙව්වා නම් එයා ඇත්තටම ගෙවලා ඇති. එයා ගෙව්වා කියන්නේ එයා ගිණුම් ගත කරනකොට ඒ සල්ලි අඩු වෙලා. හැබැයි මම මේක ගිණුමට දාන්නේ නැහැ මේ මාසෙ. මේ මාසෙ දාන්නේ නැහැ මම මේ ගිය මාසෙට දාන්නේ ඒ දාන්නෙම සාක්ෂි අතට ආවට පස්සේ. මම දැන් මේ දැන් මම දැන් මේ ඉන්න මාසෙ මම ගිණුම් ගත කරනකොට මේ මාසෙ බැංකුව මගේ දීසින් වාර්ගයෙන් ගෙවලා. හැබැයි ගෙවලා ඇති මම තාමත් මගේ ගිණුම් වල දාන්නේ නැහැ. හේතුව ඇයි? එයා මේ මාසෙ ගෙව්වා කියන සාක්ෂිය අතට නොලැබුණ නිසා. මට මේ සාක්ෂිය ලැබෙන්නේ කවද්ද? මම හරියට දැනගන්නේ කවද්ද බැංකුව මේ ලීසින් වාර්ගයේ මේ මාසෙ ගෙව්වා කියලා? මොකද්ද මගේ? මගේ අතට බැංකුව ප්‍රකාශය අකු දවසේ කවදා හරි කොයි මොහොතක හරි මේ කතා කරන මාසෙකදී බැංකු ප්‍රකාශය මගේ අතෙන් ලැබුණ දවසේ මම කල්කාල බලනවා ලීසින් වාර්ගයේ මම ගෙවලාද නැද්ද කියලා. මම යන නියෝගයක් දුන්නා. අන්න ඒකෙ තිබුණා නම් ඒකෙන් දැක්කට පස්සේ තමයි මං 100%ක් අහුරු කරගන්නේ මෙයා මගේ ලීසින් වාර්ගයේ මේ මාසෙ හරියටම ගෙවලා කියලා. හැබැයි එතකොට එයා ඒක එවනකොට මං ගිණුම් බැලන්ස් කරලා ඉවරයි. මට ඒ මාසෙ ගිණුමට දාගන්න දෙයක් නැහැ. මම සැසඳුම් මගින් ගලපලා තමයි දැන් දාගන්නේ. මොකද මං කවදාකවත් මේ ස්ථානයේ මට බැංකු යම් ගෙවීමක් කළා නම් මගේ අතට සාක්ෂි ලැබෙන ප්‍රමාදය නිසා මම මේක මිහි ගිණුම් ගත කරන්නේ නැහැ. තර එයා එහි ගිනුම් ගත ගල්ලා මම මෙහෙ කලේ නෑ හේතු මගේ අතර සාක්ෂිය ලැබුණ නැති නිසා. ඒක නිසා අපි දෙදෙනා ශේෂය අසමානයි. ලොකු වැරද්දක් නෙමෙයි තියෙන්නේ. ප්‍රායෝගික හේතු. මොකද එහෙම කරන්න බෑ ගිනුම් වල. අවදාකත් ගිනුම් වල කිසිම ඉලක්කමක් දාන්න බෑ කරලා ඇති. එයා කරා අපි මට යාසිරි 100ක් විශ්වාසයි කියලා බෑ. අර කතාවක් තියෙන්නේ ජනප්‍රවාදින කතාවක් තියෙන්නේ ඇහැට දැක්කත් කනට ඇහුණත් අතට අල්ල ගන්නකම් විශ්වාස කරන්න එපා කියලා කතාවක් ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඇහැට දැක්කත් කනට ඇහුණත් අතට අල්ල ගන්නකම් විශ්වාස කරන්න එපා. ගිනුත් එහෙමයි. ගිනුත් එහෙමයි. අනිවාර්යයෙන්ම සාක්ෂිය අතර නැත්නම් කිසි දෙයක් ගිනුගත වෙන්නේ නැහැ. කිසි දෙයක් ගිනුගත වෙන්නේ නැහැ. ඇහැට දැක්කත් කනට ඇහුණත් අතට අල්ලගෙන විශ්වාස කරන්න එපා කියලා කතාවක් ආවේ. මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. අතීතේ මේ ජනප්‍රවාදයේ අපි කතාවක් මොනවාරි හේතුවක් මත කිසියම් ගෙදරක ස්වාම පුරුෂයා මිනු මෙරම් චෝදනාවකට හිරේට නියම වුණා. හිරේට නියම වුණා. යාළු චුටි පුතෙක් හිටියා. නමුත් එයා අවුරුදු ගානක් හිරේට ගියා. පුතා පොඩි. එයා හිරේට යනකොට එයාට නමුත් විශේෂ සමාවක් ලැබිලා අවුරුදු 20කට විතර පස්සේ එයා නිදහස් වෙලා එනවා ගමට. එයා එන බව ගමේ එයාගේ නෝනා දැනන් හිටියේ නෑ. මේ ගම නමුත් එයාලා එනකොට එයාලා එක එක දේවල් ඇහෙනවා ගමේ. එයාව දැන් අඳුරන්නේ නැහැ. එක එක දේවල් ඇහෙනවා. ඇහෙන්නේ එයාගේ අවුල ගැන එක එක කතන්දර ඇහෙන්නේ. එතන එයා කනට ඇහුණා. එයා තාමක විශ්වාස කළේ නෑ වුණාට. එයා හිමිසරේ රෑ වෙනකොට ගෙදරට ගියා. එතන ඒගොල්ලෝ ගෙදර නිදි. එයාට දොර ලෑලි අස්සින් එයා ගේ ඇතුළ බලනවා. ගේ ඇතුළ කුප්පිලා අංකුවක් පත්තු වෙලා තියෙනවා. ලෑලි අස්සෙන් හිඩසෙන් අර පේනවා. ගේ ඇතුලේ පිරිමි කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඇහැට දැක්කා ගේ ඇතුලේ පිරිමියෙක් ඉන්නවා. දැන් එයා සැකේ හිතුණා මන් නැති අතරේ මගේ බිරිඳ වෙනත් පුරුෂයෙක් සමග ජීවත් වෙනවාද දන්නේ නැහැ. කනටත් එක එක දේවල් ඇහුණා. ඒත් එයා විශ්වාස කළේ නැහැ. ඇහැට දැන් දැක්ක යම ගේ ඇතුලේ පිරිමියෙක් එහෙම යනවා යන්තම් ඡායාව පේනවා. පිරිමි කෙනෙක් යනවා කියලා. අර කවුළුවේ ඇතුලෙන් අර පිටස් ඇතුලෙන් බලනකොට ඇහැරක් දැක්කා. නමුත් ඇහැරක් නෑ. මම මේක අතටම අල්ල ගන්නවා. අතට අල්ල ගන්න මට විශ්වාස කරන්න බෑ. එයා පහුවද දොර අරනකම දොර ළඟ එයා නිදාගෙන ඉන්නවා. දොර ඇරියහම පවුර දී ගේ ඇතුළට එයා ගියාම එයා දකිනවා. එයා දැකපු පිරිමියා කවුද? එයාගේ පුතා. එයා පුතා දැන් ලොකුයි. ලොකු මහත් වෙච්ච ඉලන්දාරි. එයා යනකොට පොඩි. නමුත් එයා කලබල වෙලා පාට ගේ දොර කඩාගෙන ගිහිල්ලා මොනව හරි දෙයක් කළා නම් එයා අමතුරක් ඇහැරි පුතාට. එයා දන්නේ නැති උතර කලුරේ තියෙන්නේ. පුතා තමයි ගෙදර. එහෙම ඇවිදිනවා එයා. දැක්කේ එයා දැන් උස්මහත් වෙච්ච ලොකු ඉලන්දාරි. ඒක තමයි කිව්වේ. ඉතින් තමයි ආවේ ඇහැට දැක්කත් කනට ඇහුණත්
අතට අල්ලගන්න කම විශ්වාස කරන්න එපා. කිසිවක් ඕන් කරන් කතන්දර ඇහෙවි. අපේ ඇහැට දකින්න දෙ නිවැරදිම දෙ නෙමෙයි. ඇහෙන දෙ නිවැරදිම දෙ නෙමෙයි. අතට ලැබුණා නම් ඒක තමයි නිවැරදිම දෙ. ඒක නිසා අන්න ඒක මත තියාගන්න නිසා අපි ගිනුම් තබන්නේ කවදාහක් කනට ඇහුණා කියලා. ඇහැට දැක්කා කියලා සාක්ෂිය කරගෙන ඉන්නවා. ව්‍යාපාරයක් එහෙමයි. ඒ නිසා කෙනෙක් කෝල් කරලා කිව්වා කියලා ගිනුම් තබන්නේ සාක්ෂිය කරෙන්න ඕනේ. මෙයා කරානේ කියලා කියලා ගිනුම් තබන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ස්ථානීය මත බැංකුව කරා යක් මේකක් මගේ විශ්වාසෙ දින්නේ නැහැ. අවුරුදු ගානක් පුරාමද? ඒක නිසා මේ මාසෙත් කරලා ඇති කියලා හිතර කිසිම ඉලක්කමක් අපිට දාගන්න බෑ. දාගන්න බෑ සාක්ෂිය අතර එන්නම ඕන. හරි? දැන් තුන්වෙනි කාරණාව ඕක. හතරවෙනි කාරණාව. අපිට දෙනම ශේෂයන් අසමාන විය හැකියි. බැංකුව අය කළ ගාස්තු. බැංකුව මගෙන් යම් යම් ගාස්තු අය කරන. එයා මට යම් යම් සේවාවන් සපයනවානේ. එකක් තමයි මේ සේවාව. ස්ථානීය මත කරන ගෙවීමත් මට කරන සේවාව. මට පුළුවන් මගේ ලයිට් බිල ගෙවන්න කියන්නේ. මට පුළුවන් මගේ කඩ කාමරු කුලිය ගෙවන්න කියන්නේ. මට මොනවා හරි නියෝගයක් ස්ථානීය බැංකුවට දැ හැමදාම මට මගේ ලයිට් බිල රුපියල් 5000ක් ගෙවන්න ඉදිරි බල මං දීලා. ලයිට් බිල වෙනස් වෙනවා. හැම මං ඒ ස්ථානීය ගතිය 5000 ගන්න කියන්නේ. ඒතකොට ලයිට් බිල 6000ක් තවත් ප්‍රශ්නයක් නෑ. එයා 5000ක් ගෙවුවම මට අතු බිලක් එන්නේ නැහැ කවදාකවත්. පොඩි ගාන ඉතුරු වෙන්නේ. තම ස්ථානීය ගැන් දීලා කඩ කාමරු කුලි 5000 මං හරි දෙන හැමදාම මාසෙ 5000 ගානේ ගෙවන්න හැබැයි වෙනස් මම තියෙනවා වෙනස් සුච්චකම් වල නියමත් දෙනවා දැන් ගෙවන්නේ කාගේද ස්ථාවර නියෝගය කියන්නේ ඒක හරිද එතකොට මේක මට කරන සේවාවක් මට අමතක වෙන නිසා මට කරන සේවාවක් ඒතර එයා ඒ යම් යම් සේවාව ගිනි එයා මගෙන් අය දෙන්නවා ගාස්තු ඒක අපි කියන්නේ බැංකු ගාස්තු කියලා එයා මට සපෙන් සේවාව වෙනුවෙන් මගින් ගාස්තුක් අය දෙන්නේ මට tempadu පොඩි දෙන්නේ මොකද මට උඩස් සේවාව මේ ගින්නේ සැපෙන නිසා මගේ tempadu වල කිසිම රුපියලක්වත් පොඩි දෙන්නේ නැහැ හැබැයි එයා මගින් ගාස්තු ගන්නවා බැංකුව අය කළ බැංකු ගාස්තු තියෙනවා ඒ වගේම බැංකුව බදු අය කරනවා ඒ වගේ විවිධ දේවල් ගාස්තු හර බදු ඒ වගේ කියලා එක එක බදු අය කරනවා නම් අන්න ඒ දේවල් නිසා අවදි දැන් සේස අසමාන වෙනවා ඇයි බැංකුව මේ මාස රුපියල් 150ක බැංකු ගාස්තු මයි ගින්නේ කපා ගත්තා නම් එයා මට කී කියා කපා ගන්නෑ එයා මල් ගිනිමින් කෙලින් මගේ සල්ලි 150ක් කපා ගන්න මේ 150ක් කපා ගත්ත කියලා මන් දැනගන්නේ කොහොමද බැංකු ප්‍රකාශනය ආවට පස්සේ එතකොට එයා රුපියල් 150ක් මයි ගිනිමින් අඩු කරගෙන මම මෙහා අඩු කළා නැහැ අපි දෙදෙනාගේ ශේෂය 150කින් වෙනස් වෙන මොකද තරක් දක්ුන්නේ නැත්නම් පැහැදිලින්නේ එතකොට එයාගේ එයා අඩු කළා මම අඩු කරන බැංකු නැතිනම් අපි දෙදෙනාගේ ශේෂය අසමානයි එහෙනම් බැංකු අය කරන ගාස්තු නිසා අපි දෙදෙනාගේ ශේෂය අසමාන විය හැකියි ඒ වගේම පව වචනේ තමයි බැංකුවෙන් ලැබෙන ප්‍රේෂණ තියෙනවා. ඔන්න බලා ගන්න ප්‍රේෂණ. ප්‍රේෂණ. ප්‍රේෂණයක් කියලා කියන්නේ හොඳට මම තියා ගන්න බැංකුවට කෙලින්ම ලැබෙන ලැබීමක්. බැංකුවට කෙලින්ම ලැබෙන ලැබීම නිසා අවදි දිනාගසේ සසමාන වෙනවා. ඇයි? ප්‍රේෂණයක්. ප්‍රේෂණයක් කියන්නේ ලැබීමක්. අනිවාර්යයෙන්ම කියන්නේ ප්‍රේෂණ කියන වචනේ තේරුම ලැබීමක්. කොහොමද ලැබෙන්නේ? කෙලින්ම. මගේ හරහා නෙමෙයි ගියේ කෙලින්ම බැංකුවට ගියා. එතකොට බැංකුවට ලැබීමක් ලැබිලා තියෙනවා මගේ හරහා නොගිහින්. එතකොට එයා ඒ ලැබීම අනිවාර්යෙන් ගිණුම්ගත කළා. මයි ගිණුම් යම් ලැබීමක් ලැබිලා. එයා අනිවාර්යෙන් ගිණුම්ගත කළා. මම ගිණුම්ගත කළා නෑ. ඒ ලැබීම ගැන සාක්ෂි මම දැනගන්නේ බැංකුවට කාසිය ආවට පස්සේ. උදාහරණයක් මම කියන්නම්කෝ. මගේ ණය ගැතියේ. අපිට සිරිමල් නැත්නම් කුමාර. කුමාර මගේ ණය ගැතියේ. එයා මට 20 රුපියල් 20000ක් දෙන්න තියෙනවා. මං යන්න අයර බඩු දෙක රුපියල් 20000ක්. එයා කව සතියෙන් දෙන්නම් කියලා 20000ක මුදල. ණය මුදල දෙන්නම් කියලා ණයට බඩු දෙක්පන්නේ. එයා මට කෝල් කරලා කියනවා මට දැන් වාරෙම 20000 දෙන්න සතියක් ගිය පස්සේ කියනවා 20000 දෙන්න උතන් දෙන්න වෙලාවක් නැහැ. මට ඔයාගේ account number එක දෙන්න. මං ඔයාගේ බැංකුවට දාන්නම්. මේ ප්‍රේෂණය. ඔන්න ප්‍රේෂණය කියන්නේ මං හරහා නෙමෙයි ගියේ. හරියට ඕගොල්ලෝ මයි ගිනිමට සල්ලි දැම්මා වගේ. මම නෙමෙයි ගියේ. මගේ ඩංගම ගෙන හිමියෙක් නම් මගේ ණය ගැතියර මට කෝල් කරලා මගේ account number දෙන්න එයා කියනවා මට දැන් ඉන්න වෙලාවක් නැහැ මම ඔයාගේ account එකේ මේක දාන්නම් මං ආගේ ඔන්න එයා මගේ බැංකු ගිරිමට ගිහින් ඩංගම ගිරිමට ගිහින් මේ රුපියල් 20000 තැම්පත් කළා තැම්පත් කළ ඉවරලා එයා මට කෝල් කළා කියනවා ඔන්න මං දැම්මා කියලා අනට ඇහුන දැන් මං ගිරුම් ගත කරයිද එයා කෝල් කළා කියනවා හරි මම ඔයාගේ account එකේ 20000 දැම්මා හරි දැන් මං ගිරුම් ගත කරයිද ඒක වචන විශ්වාස කරලා ගිරුම් දෙපළවත් මකන්න බෑ මේ ව්‍යාපාරය මට නම් පුළුවන්. ව්‍යාපාරේ ගිරන්තේ කරපස්සේ මකන්න පුළුවන් කම නෑ. දැන් මම යා කිව්වනේ කනට ඇහුණත්
ඇහැට දැක්කත් විශ්වාස කරන්න බෑ. පැහැදිලිනේ? එයා මගේ කොච්චර විශ්වාසවන්ත කෙනෙක් වුණත්, එයා දැන් මට කෝල් කළේක ඔන්න මන් දැන් ඔයාගේ කවුන්ටර් සල්ලි දැම්මා කියලා කිව්වට මට මෙහෙ මගේ බැංකු දිනුමට මේක දාන්න පුළුවන් කමක් නැහැ. සාක්ෂි මගේ අතරේ ඉන්න ඕනේ. එයා බැංකුවේ සල්ලි දැම්මා කියලා කියලා මට රිසිට් එක එව්වම මම විශ්වාස කරන්නේ. හැබැයි දුරකතනින් කිව්ව පමණින් මම විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා කවදා හරි මම මේක දිනුම් ගත කරන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ සාක්ෂි මගේ හැට දැක්කද අතට ආවට පස්සේ. අන්න බැංකු ප්‍රකාශය ආවට පස්සේ මම බලනවා හරි මෙයා රුපියල් 20000 මෙදා දාලා තියනවා නම් මේක වැටලා තියෙනවා මේ හරි චෙක් කළා රුපියල් 20000 වැටලා තියෙනවා. අන්න ඊට පස්සේ මම දිනුම් ගත කරන්න පුළුවන්. එහෙනම් මාස ඉවරන කොටත් මට මේක ප්‍රේෂණය මට දිනුම් ගත කරන්න බැරි වෙනවා. ඇයි? මම සාක්ෂි මට ලැබෙන්නේ මාස ඉවරනාට පස්සේ නිසා. බැංකු ප්‍රකාශන එනකම් මට ඔය කිසිවක් අහවුරු කරගන්න පුළුවන් කමක් නැහැ. බැංකු ප්‍රකාශනයේ සීල් දේවල් ටික දීවිලා තියෙනවා. ඒ දේවල් ගන්න දෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් බැංකුවේ කෙලින්ම ලැබෙන ප්‍රේෂණ නිසා අපි දෙදෙනා විශේෂ අසමාන විය හැකි ප්‍රේෂණයක් කියන ලැබීමක්. මේක ණය ගැතිය කියලා ලැබුණා නම් මේක ණය ගැති ප්‍රේෂණ කියන වචනේ කියනවා. ණය ගැතියෙන් ලැබුණොත් මේක ණය ගැති ප්‍රේෂණ. ඒ වගේම මට ලාභාංශ ලැබෙන්න පුළුවන්. මම මොනවාර සමාගම කොටස් මිලදී කියන ආයෝජනය කළා. මොනවාර සමාගම. අන්න ඒකේ ලාභය මට කෙලින්ම මගේ account එකේ දේවලා. ඒක account එකේ එවූ බවට මම දැනගන්නවා. ඒ වුණාට මම ගිරුම් ගත කරන්නේ නැහැ. හරියට තහවුරු කරගන්න එකන් එයා ගිලුමට දැම්මාද නැද්ද කියලා. ඒක නිසා ලැබූ ලාභාංශ වගේ දේවල් ප්‍රේෂණය විය හැකියි. දැන් පැහැදිලිව කිව්ව කාරණා ටික අපිට දැන් ශේෂ අසමාන වෙන බලපාන. තවත් දේවල් තියෙනවා. ඇයි? මම ගිනුම් තබනකොට මට වරදිනවා. මේ කිසි දෙයක් වෙලා නැහැ. මට බැංකු ගිනුම් බැලන්ස් කරනකොට මට වරදිනවා. බැංකු ගිනුම් බැලන්ස් කරනකොට මට වැරදුනා නම් කොහොමත් මගේ ශේෂය අයගේ ශේෂය සමාන වෙන්නේ නැහැ. ඇයි මට වැරදිලා? එන කිසි දෙයක් කියලා නැහැ. මේ කිසිම වැරද්දක් කියලා නැහැ. හැබැයි මට බැංකු ගිණුම් බැලන්ස් කරන වැරදිලා. නැත්නම් ගිණුම් ගත කරන හරබර මොන හරි දෙයක් මාරුලා මට සිදුවෙච්ච වැරදි නිසා. මම මගේ බැංකු ගිණුම් ටික කිරීමේදී මට සිදුවෙන වැරදි නිසා අපි දෙදෙනාගේ ශේෂය අසමාන වෙනවා වගේම බැංකුවේ බැංකු ගිණුම් ටික කිරීමේදී සිදුවෙන වැරදි නිසා අපි දෙදෙනාගේ ශේෂය අසමාන විය හැකි. බැංකුවේ වැරදින් සිදුවෙනවා අඩුයි. නමුත් මට වැරදින් සිදුවිය හැකි බැලන්ස් කරනකොට හරබර දානකොට බිංදුවක් අඩු වෙන්න පුළුවන් බිංදුවක් වැඩි වෙන්න පුළුවන් එකතු වරදින්න පුළුවන් මොනවා හරි දේවල් මට මගේ බැංකු ශේෂය වරදින්න පුළුවන්. එහෙනම් ඔය කියන කුමන හෝ කාරණා මත අපි දෙදෙනාගේ ශේෂයන් අසමාන විය හැකියි. ඔය දක්වා තිබුණ තේරුණාද කියන්නේ? තේරුණාද? රයිට්. එහෙනම් තාම සටහන් දුන්නේ නැහැ. එහෙමනම් ඊට පස්සේ මොකද අපි කරන්නේ දැන්? දැන් ඔන්න හිතන්න ජනවාරි මාසෙ ජනවාරි මාසෙ තමයි ඔන්න ජනවාරි මාසේ අවසානයේ ජනවාරි 31 වෙනිදාට 1:31 වෙනිදාට මගේ බැංකු ගිණුම බැලන්ස් කළා. බැලන්ස් කළාම බැංකු ගිණුමේ ශේෂය ආවා 23000. හරිද? 23000. එතකොට ජනවාරි 31 වෙනිදාට බැංකු ප්‍රකාශනයේ ශේෂය මේක මට ආවෙත් පෙබරවාරි 8 වෙනිදා වෙන්න පුළුවන් නම් ඉදාර බැංකු ප්‍රකාශනයේ ශේෂය මම කියන්නේ මම දැනගන්නේ පෙබරවාරි මාසේ බැංකු ප්‍රකාශනයේ ශේෂය අපි දුමු 19000යි කියලා. හරි. දැන් ඔයාලට පේනවා ජනවාරි 31 මගේ ගිණුමේ ශේෂයද බැංකු ප්‍රකාශනයේ ශේෂය සමාන වෙලා නැහැ. සමාන වෙලා නැහැ. අසමානයි. මේ අපි දෙදෙනාගේ ශේෂයෙන් අසමාන වෙන බලපාපු කාරණා අර මම කිරුදුනේ කාරණා වලින් එකක් කීපයක් වෙන්න පුළුවන්. හරිද? මේ අසමාන අපි දෙදෙනාගේ ශේෂයෙන් අසමාන වෙන බලපාන කර්ම වලින් අසමාන වෙන හේතු අර මම කිරුදුනේ කර්ම වලින් එකක් හෝ කිහිපයක් විය හැකියි. එක්කෝ තැම්පත් කළ චෙක් පතක් නිෂ්කාසනය වෙලා නැති වෙන්න පුළුවන්. නිකුත් කළ නමුත් ගෙවන දේවල් නොකළ චෙක් පතක් තියෙන්න පුළුවන්. බැංකු අය කරපු ගාස්තු තියෙන මට ගිරුම්ගත කරන්න බැරි වෙච්ච බැංකුවට කෙලිම ලැබුණු ප්‍රේෂණයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථාවරණයක් මත කරපු ගෙවීමක් තියෙන්න පුළුවන්. ඔය මොනවාරි හේතු මත අපි දෙදෙනාගේ ශේෂ අසමාන වෙලා තියෙනවා. රයිට්. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඕක ඔය දෙක ආවට පස්සේ අපිට දැන් ඔන්න ජනවාරි මාසේ බැංකු ප්‍රකාශනයේ මට තැපැල්ෙන් ආවා. පෙබරවාරි මුල් සතියේ ඇතුළත. එම් ආවම මම බැලුවාම මගේ ශේෂය 23000යි. බැංකු ප්‍රකාශනයේ ශේෂය 19000. දැන් මොකද කරන්නේ? අපි දෙදෙනාගේ ශේෂය අසමානයි. දැන් එහෙනම් අපිට सिद्ध වෙනවා ඇයි අපි දෙදෙනා අසමානුනේ කියලා කොහෙල බලන්න. හොයාගන්න වෙන්නේ කොහොමද දැන් අපිට?
අනිවාර්යෙන් මට සිද්ධ වෙනවා දැන් මගේ බැංකු ගිණුමත් එක්ක මොකද්ද බැංකු ප්‍රකාශනයේ චෙක් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න ඕනේ ඇයි අපි දෙන්න අසමානුමේ කියලා වෙන ක්‍රමයක් නැහැනේ හොයන්නේ මට එකින් එකටම චෙක් කරන්න වෙනවා නේද මං තැම්පත් කරපු ටික බැංකුවේ තැම්පත් දීලා තියෙනවාද මං නිකුත් කරපු චෙක්පත් වල ගෙවීම බැංකුව හරියට කරලා තියෙනවාද එයා කරපු හැමදේම මම ගිණුමක් කළාද මට චෙක් කරන්න සිද්ධ වෙනවා නේද මේක දැනගන්න එකින් එක දිනත් එක චෙක් කරන්න සිද්ධ වෙනවා. පැහැදිලි? මං කිව්වේ තේරුණාද? වෙන වෙන ක්‍රමයක් නැහැ නේ මට හොයන්න. එයාගේ ගිනම සාරාංශය එවුවනම් මං කවු ගිනමක් කියලා නම් මං එකින් එක බලන්න ඕනේ. ඇයි අපි කියන වැරදිදී? මම රුපියල් 10000ක් චෙක් කරලා තැම්පත් කරනවා නම් එයාත් 10000ක් චෙක් කරලා බාරගෙනද? වෙන ප්‍රශ්නයක් නැහැ. මම 15000ක් චෙක් කරලා තැම්පත් කළා එයා 15000 දාලා ගන්න දාලා නැහැ. අන් ගාකට චෙක් කරපු නිසා. පැහැදිලි? එකින් එකම චෙක් කරන්න වෙනවා. මේ චෙක් කරනකොට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අපිට දෙන ගිණුම් තබන ආකාරය. නැත්නම් චෙක් කරන්න බෑ. හරිද? අපිට දෙන ගිණුම් තබන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් අපිට තියෙනුනේ මේ චෙක් එක කරනකොට. ඒ කියන්නේ මම බැංකු ගිණුම් තබන ආකාරයට නෙමෙයි බැංකුමයි ගිණුම් තබන්නේ. හොඳට තේරුණා. මං බැංකු ගිණුම් තබන ආකාරයට නෙමෙයි බැංකු මගේ ගිණුම් තබන්නේ. ඉස්සරහ න්‍යාය යත් අනුගමනය කරනවා මාත් අනුගමනය කරනවා. හැබැයි මගේ ගිරිමෙත් හරබර පැද්ද දෙකක් තියෙනවා අය ගිරිමෙත් හරබර පැද්ද දෙකක් තියෙනවා හරිද ඒතර ඒ බැංකුවේ එතකොට හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් ඔන්න මෙතන තියෙන්නේ මගේ ව්‍යාපාරයේ බැංකු ගිරිම හිතන්න මෙතන තියෙනවා බැංකු මං වෙනුවෙන් තබන බැංකු ගිරිම මම නිකන් ටී ගිනුම් දෙයක් ගහලා පෙන්නන්නම්කෝ නිකන් ටී ගිනුම් දෙයක් ගහලා පෙන්නන්නම් කරලා හරි හිතන්නේ මේ මගේ බැංකු ගිරම නිකන් මේ පෙන්නන්නේ මේ බැංකුව මං ගෙනෙන තබන ගිරම රයිට් මේ මගේ පොත් මේ ව්‍යාපාරයේ පොත් මේ බැංකුවේ පොත් අපි ලංකා බැංකුව කියලා. එයා මගේ නමින් ගිණුමක් ගහලා තියාගෙන ඉන්නවා. ඔන්න මම බැංකුව නමින් බැංකු ගිණුම කියලා ගිණුමක් තියාගෙන ඉන්නවා. හරි ඔක තමයි වෙන්නේ. එතකොට ගිණුම් තබනකොට අපිට මේ දෙක චෙක් කරන්න මේ බැංකු ප්‍රකාශනය කියලා එන්නේ මේ ලංකා බැංකුව යාතම ගිණුමේ සාරාංශ මේ ගිණුමක් සුරිතෙන්නේ නේ. හර තීරුවකුයි බැර තීරුවකුයි ශේෂ වේදාලා එයා තීරුව වශයෙන් දාලා එවනවා මේ හර කරන ටික හර තීරුවට දානවා බැර කරන්නේ බැර තීරුවට දාලා ගමිදිනියම් ගමිදිනියට ශේෂය පින්නලා එවනවා මේ tempo නිසා ශේෂය වැඩි වුණා මේ ගෙවි නිසා ශේෂය අඩු නැක ඒක ගමිදිනියම් ගමිදිනිය මට ශේෂය පෙන්නලා එවනවා ඒක තමයි බැංකු ප්‍රකාශනය එයා එවන්නේ ප්‍රකාශනයක් හරයි බැරයි ශේෂයයි කියන තීරු තුනක් සම්බන්ධයෙන් දෙන ප්‍රකාශනයක් ඒවා එතකොට මම 50000ක් බැංකු tempo කළා කියලා හිතන්නේ මේ ඉන්නේ මම අතුපාඩකේ ඉන්නේ මම රුපියල් 50000 බැංකු තැන්පත් කළා නම් රුපියල් 50000 අපිට ජනවාරි 5 මම මේක අනිවාර්යයෙන්ම මුදල් කියලා 50000 මගේ බැංකු ගිණුමට හර කරනවා හරිද හර කරනවා බැංකු කොහොමද ගිණුමට ගන්නෙ බැංකු මයි ගිණුමට හර කරන්නේ නැහැ මේ බැංකු ගිණුමේ හරකැත්තට මයි ගිණුමට මේ තියෙන්නේ එයා කොහොමද ගිණුම් ගත ගන්නේ? එයාට මේ 50000 කට ගිණුම් ගත ගන්නේ. එයාට 50000 ලැබුණාම එයාගේ මුදල් හර කළා මගේ බැංකු ගිණුම් දැරේ. එහෙම නේද වෙන්නේ? දෙන්නගේ දෙපැත්තේ. මම ගිණුම් ගත කලේ මගේ පැත්තේ. මම බැංකුවේ දැම්පත් කළා මගේ මුදල් අඩු වුණා මුදල් බැර බැංකු ගිණුම හර කළා. බැංකුවේ පැත්තෙන් හිතුවොත් බැංකුවේ 50000 ලැබුණා. බැංකුවේ 50000ක් ලැබුණා. එයාගේ මුදල් හර කළා මගේ ලැබුණේ මගේ බැංකු ගිණුම දැරේ. පැහැදිලිද? එතකොට අපිට දෙන ගිණුම් තමයි තියෙන සමාන දෙන්නේ මෙන්න ප්‍රතිවිරුද්ධතාවකට මම හර කරනකොට එයා කලේ මයි ගිණුම බැර කරන්නේ. ඒකත් ගිණුමට බැර කරන්න කියලා කියන්නේ. ගිණුමට දැම්පත් කරන්න කියන්නේ. ඒ ගිණුමට බැර කරන්න කියන්නේ රුපියල් 1000 ගිණුමට බැර කරන්න කියලා දාන්නේ. සමාන කරලා දාන්නේ. අන්න බැර මම හර කරන දේ එයා කරන්නේ බැර. ඒ කියන්නේ මම තැම්පත් වෙන මුදල මං හර කලේ වත්කම් රීතිය අනුව මම මේ තැම්පත් කරන මුදල මම මගේ බැංකු දෙක හරකලේ වත්කම් රීතිය අනුව වත්කමක් වැඩි වුණාම
අනිවාර්යයෙන්ම අපි දන්නවා ලියන්න ඕනේ හරකට කියලා. මොකද මේ රුපියල් 55කට අයිති. අයිතිනේ හිතන්න මේ රුපියල් 55කට අයිති. අයිති හැමදේම වත්කම්. ඒ නිසා වත්කම් වැඩි වීම හරි. මං ගිනුම් ගත කළේ මම ගිනුම් ගත කළේ වත්කම් රීතියට. වැඩි වීම හර අඩු වීම බැරකින රීතියට. මේක ගිනුම් ගත කළේ එහෙමනේ. වත්කම් රීතිය තමයි මෙතන ක්‍රියාත්මක වුනේ. මේකේ ක්‍රියාත්මකනේ වත්කම් රීතිය. මේක මට වත්කම. ඒක නිසා මට අයිති. මට අයිති නිසා මම හර කළා. බැංකුවට මේක වත්කමක් නෙමෙයි. බැංකුවට මේ 55 වත්කමක් නෙමෙයි. බැංකුවට මේ 55 මොකද්ද? මොකද්ද? වගකීමක්. බැංකුවට මේක වත්කමක් නෙමෙයි. බැංකුවේ මේ 50000 අනිවාර්යයෙන්ම වගකීමක්. ඇයි? එයාට කොහොමද මගේ දේ වත්කමක් වෙන්නේ? මේක එයාට වගකීමක්. එයා ගිරින් ගත කරන්නේ මේක වගකීම් රීතිය. ඇයි? මේ 50000 ඇයි බැංකුවේ වගකීමක් වෙන්නේ? මම ඉල්ලන ඕනෑම වෙලාවක මේ සල්ලි එයා ගෙවන්න බැඳී සිටිනවා. එයා ගෙවිය යුතුයි. මං අද යනවා බැංකුවට. ගිහිල්ලා රුපියල් 10000ක් බැංකුවෙන් ගන්නවා. බැංකුවෙන් ගත්තා. මගේ සල්ලිනේ මට ගන්න පුළුවන්. එයා ගෙවන්න බැහැයි කියන්නේ බෑ ගෙවන්න. ආයෙම මම මුදල් හදිස්සියක් කරලා තව පැයකින් ආයෙ බැංකුවට දුවනවා. ගිහිල්ලා ආයෙ 20000ක් ගන්නවා. බැංකුවේ ඒත් දෙනවා. එකම දවස් දෙපාරක් ගන්නවා. ආයෙත් සල්ලි හදිස්සියක් කළාම බැංකුව වහන්න ඕන වෙන කීති දින බැංකුවට දුවනවා. තුන වෙන්න කලින්. ගිහිල්ලා තව 5000ක් ගන්නවා. ගන්න යනවා. ගන්න ගියා බැංකුව කියයිද? ඔය අද දවස දෙපාරක් ගත්තා ආයෙනම් පැත්ත පලාද ගෙන්න එපා මට ඒක මුකිලක්වත් දෙන්නේ නැහැ කියලා. ඊයේද බැංකුව. පුළුවන් මෙහෙම කියන්න. ඔයා ඊයේ සල්ලි ගත්තා අදත් දෙපාරක් ගත්තා ඔයා දැන් නම් ආයෙ දෙන්නේ නැහැ සල්ලි එන්න එපා කියලා කියයිද? කියන්න බැහැ. මගේ සල්ලිනේ තියෙන්නේ. මං ඉල්ලන ඕනෑම වෙලාවක යා කියවන්න බැඳී සිටිනවා. ඊයර වගකීමක් මේක. ඒකයි ආරෙම කියන්නේ බැරි. මම මේ දැම්පත් කරු 5000 එයාට හිතේ නෑ මේක මගේ සල්ලි මේ 5000 මං ඉල්ලන්නේ කොයි වෙලේද බැංකුව වහලා නැත්නම් මං ඉන්නේ ඕනෙ වෙලාවක යන්නේ බැදී සිට ලොකු ගාණක් නම් විතරයි බැංකුව මං කලින් දරු දෙන්න ඕනේ නැත්නම් මේ සල්ලි යාමට මං ඉල්ලන ඕනෙ වෙලාවක ගෙවන්න ඕනේ ගෙවන්න බැහැ කියන්නේ නෑ එහෙනම් එයාට වල්ගීම වල්ගීමක් මං සල්ලි දාන එයාට වල්ගීමක් වැඩි වෙනවා එහෙනම් එයාට ආන්න මුදු බකට එහෙනම් මම ගිනුම් ගත කරන වත්කම් රීතිය අනුව බැංකුව ගිනුම් ගත කරන වල්කීම් රීතිය අනුව ඒ නිසා අපි දෙන්න ගිනුම් තබන ප්‍රතිවිරුද්ධ ආකාරයේ මම හර කරන දේ යා බැර කරනවා එහෙනම් මම බැර කරන දේ යා මොකද කරන්නේ හර කරනවා වත්කම් රීතිය මම යම් ගෙවීමක් කළොත් චෙක්පත් තින් වත්කම් අඩු වෙන නිසා මම බැර කරනවා එයා වල්කීම් අඩු වෙන නිසා එයා හර කරනවා එහෙනම් මතක තබාගන්න දින කාරණාව තමයි අපි දෙන්න ගිනුම් තබන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කියන එක මම හර කරන දේ බැංකුව බැර කරනවා ව්‍යාපාරයේ ගිරමට බැර කරන දේ බැංකුව ගිරමට හර කරනවා එහෙනම් වෙනස්කම් තියෙනවා නම් අපිට දෙනාගේ ශේෂයන් අතර ඒ වෙනස්කම ඇතුලේ කුමන කාරණා නිසාද කියලා බලන්න යනකොට චෙක් කර ගන්නකොට මම මේ දේ දැනගෙන සිටිය යුතුයි ඒ නිසා මම මගේ බැංකු ගිරම චෙක් කරන්නේ බැංකු ප්‍රකාශයේ කොයි පැත්තටද චෙක් කරනවා මම බැංකු ගිරමේ හර පැත්ත පරීක්ෂා කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ කොයි තීරුවක් එක්කද හර තීරුවක් එක්කද වැරදි තීරුවක් එක්කද වැරදි තීරුවක් හර තීරුවක් එයා කරන්නේ බැරනි ප්‍රකාශනයේ තියෙන තීරු දෙකන් අරයි බැරයි ශේෂය දාලා තමයි ආයවන්නේ බිම්මනේ මේ වනි ප්‍රකාශනයක් ඒවා එතකොට තීරු වලින් තමයි ආවන්නේ එහෙනම් මම මගේ බැංකු ගිරවේ හර පැත්ත චෙක් කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ වැරදි තීරුවක් එක්ක මම මගේ බැංකු ගිරවේ බැර පැත්ත චෙක් කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ හර තීරුවක් එක්ක එහෙම චෙක් කළා තමයි අපි නෝ ගිනුම්ගත නොවී තියෙන මොනවා කියලා හොයාගන්න මේ එකින් එක චෙක් කරනවා. අන්න ඒතර අපිට අහු වෙනවා අපි දෙදෙනාගේ ශේෂයෙන් අසමානීයට බලපාපු කාරණා මොනවද කියන එක. ඒ කාරණා මම අර උඩින් කියව දෙන කාරණා වලින් එකක් දෙකක් හෝ කිහිපයක් තියෙනවා. අන්න ඒ කියන කාරණා ටික තමයි දැන් අපි බැංකු සැස්මට දාලා ගලපලා බලන්නේ. ඒ ටික ගලපුවට පස්සෙවත් අපි දෙදෙනා සමාන වෙයිද කියලා. ඒනි ගැලපුවාට පස්සේ අපි දෙදාගේ ශේෂය සමාන වෙනවා නම් වෙන කිසි වරදක් නැහැ. අපි දන්නවා ලබන මාසේ වල මේ කියන කාරණා ඉස්සෙල්ලාම අපි දෙදා සමානතාව රැකේ වෙන වංචාවක් වැරද්දක් කියලා නැහැ කියලා තහවුරු කරගන්න. ඒ නිසා ව්‍යාපාරයක් හැම මාසයක අවසානයේම බැංකු ගිණුම් බැලන්ස් කරලා පස්සේ
බැංකු ප්‍රකාශයත් ආවට පස්සේ බැංකු ගිණුමට අමතරව බැංකු සැසුම් පත්‍රයක් පිළියෙල කරලා පෙන්නන්න ඕනේ ශේෂයන් අසමානීමක් සිදු වුණා.